මගේ මතය නම් දැන් ලංකාවේ ආරම්භ වෙලා තියෙන්නේ මහජනයා හෝ දේශපාලකයෝ හිතන තරමට වඩා ගැඹුරු පාසුවෙන් නැවතිය නොහැකි විශාල කෙලවර විශාල විනාශයකින් කෙලවර වෙන අර්බුදයක්. ඒ අර්බුදයේ මම හිතන හැටියට ජීවීපී කැරැල්ල හෝ එල්ටීටී කැරැල්ල ඇතිකරපු අර්බුදයටත් වඩා විශාල දුරදිග යන අර්බුදයක්. අපි මතක තියාගන්න ඕනේ නිදහස ලැබිලා අවුරුදු 70ක් තරම් කාලෙන් අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් ඒ කාලෙන් පසු කාලේ මේ රට ගත කරේ ප්‍රචණ්ඩ ගැටුම් සහ මහා ලේ වැගිරීම් මැද්දේ. ඇත්තටම එල්ටීටී කැරැල්ල අවසන් වෙනකොට ලංකාවේ රාජ්‍ය තිබුණේ කැරලි දෙකකට මූණ දීලා වෙනත් විවිධ අවුල් වලට මූණ දීලා හුඟාත්ම බෙලහීන වෙච්ච කුණු වෙච්ච තත්ත්වයක කුණු වෙමින් තියෙන තත්ත්වයක. සාමාන්‍යයෙන් ප්‍රඥාවන්ත රටක නම් විය යුතුව තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රාජ්‍ය මුළුමනින් ලොකු ව්‍යවහාත්මක විපර්යාසයකට ලක් කිරීම. රාජ්‍ය බොහොම ලස්සනට තිබුණේ නෑ. රස්ති අදුකාර රාජ්‍යක තත්ත්වයක තිබුණේ ලංකාවේ. අධිකරණයේද පාර්ලිමේන්තුවද විධායකයේද මේ සියලු දෙනාම පිස්සු නැටුවේ. මේ කිසි දෙයක් යුද්ධයේ ජයගත්ත නායකයා අතින් කෙරුණෙත් නැහැ. ඒ නායකයාව පරාද කරලා බලයට ආපු යාපාලන ආණ්ඩුවේ නායකින් අතිනුත් සිද්ධ වුණේ නැහැ. අත්තරම කරේ බොරුව අතපත ගෑම. මේ අවුල ඒ නිසා ලංකාවේ අර්බුදයක් තිබුණා. ඒ අර්බුදය උග්‍ර වුණා. ඇත්තටම මේ උග්‍ර වෙච්ච අර්බුදයට මෙහෙම අතින් ගහපු එක විතරයි ජනාධිපති කරේ. අර්බුදයක් හැදුවන්නේ මේ අර්බුදයක් තිබුණා. ඒ කියන්නේ ගරා වැටෙන තත්ත්වයක තිබිච්ච මාලිගාවක් උඩ තිබිච්ච අත්තක් ලොකු අත්තක් ඒ මාලිගාව මත වැටෙන විදියට කපා දැම්මහා සමාන සිද්ධියක් තමයි මේ උනේ. අපි අර්බුදේ ජය ගන්න ඕන නම් අත්ත තීරු ගන්න ඕනේ. මේක පිහිසුණු විදියට අවුලකට පත් වෙලා තිබිච්ච රටක්. ඒ අවුල සමහරවිට තව කාලෙකින් කඩා වැටෙන රාජ්‍ය මුළුමනින් සමතලා කර දැමීමක් තමයි කරේ. මේක සමහර වෙලාවට අවසන් වෙන්න පුළුවන්. එක යුගයක් අවසන් වෙලා සමහර වෙලාවට එක්ක කාලකන්ණි තත්ත්වයකට ඒවත් නැත්තම් සමහර වෙලාවට ජපානයේ ජර්මනිය වගේ අලුගසා නැගී සිටින තත්ත්වයක අපි දන්නේ නැහැ. නමුත් ස්ථිරවම කියන්න පුළුවන් මේ අර්බුදය තව ටිකක් දුර දිග යනකොට මහජනයා ලංකාවේ පක්ෂභේදයකින් තොරව සියලු දේශපාලකයින්ට වට කරලා ගහන තැනකටත් යන්න පුළුවන්. ඊතරම් පහානක තත්ත්වයක තමයි තියෙන්නේ.